රටක ජනතාවගේ ගෞරවාදරයට පත්වන ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව අප අසත්‍ය පිටවා නමුත් සත්වයකට එලෙස රටේ ගෞරවාදරය ලැබෙන්නේ කලාතුරකින් මෙලෙස රටේ සියලු දෙනාගේ ගරු බුහුණට පාත්‍ර වූ නැදුන් ගමුවේ හස්ති රාජයා අද උදෑසන සදහටම දැස් පියාගත්තා මිය යන විට 69 වන වියේ පසු වූ නැදුන් ගමුවේ රාජා දේවත්වයේ මහා හස්තියා ලෙසයි හැඳින්වුනේ නැදුන් ගමුවේ හස්තියා මෙරට සිටින දවැන්තම සද්දන්තයන්ගෙන් කෙනෙක් වර්ෂ 1953 දී ඉන්දියාවේ මණිපුරයේහි උපන් ඉන්දියානු දල ඇතැක්වන නැදුන් ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් බවයි සඳහන් වන්නේ 1978 වසරේදී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වැදදුරෙක් වූ නැදුන් ගමුව ප්‍රදේශයේ ධර්ම විජය වෙදරාළ හිමි එනම් වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්ම විජයගේ පියා විසින් නැදුන් ගමුවේව මිලදී ගනු ලැබුවේ රුපියල් 75,000ක මුදලට හොරණ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම හස්තියවන නැදුන් ගමුවේ රාජා 2007 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ වසර 13ක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම වීමේ වාසනාව නැදුන් ගමුවේ හස්ති රාජයාට හිමි වුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව නැදුන් ගමුවේ හස්ති රාජයා මාලිගාවේ පෙරහැරට පළමු වරට එක්වන්නේ 2006 වර්ෂයේදී. එතැන් පටන් ගම්පහ සිට මහනුවරට කිලෝමීටර් 90ක් දුර ගෙවා පයින්ම එන්නට මේ සත්වයා පුරුදු වුණා. පසු කාලීනව මේ සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාවද ලබා දුන්නේ මේ සත්වයාට කරන ගෞරවයක් ලෙසයි. මේ හස්තියා උතුම් වූ ශ්‍රී දළදා වහන්සේව පළමුවර දැකීමේදී මහනුවර දළදා මාලිගාවේ ඉදිරිපස ඇති වාහල් කඩෙන් ඇතුල් වීමට අකමැත්ත පළ කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන්පසුව මෙම සත්වයාව දළදා වහන්සේට බාරකොට අටපිරිකර පූජා කළ පසුව සිය දකුණු පාදය පළමුවරට වාහල් කඩින් ඇතුළට තැබීමට අකමැත්තක් නොපෙන්වා කටයුතු කර ඇති බව සඳහන්. අඩි 10කට වැඩි උසකින් යුක්ත නැදුන් ගමුවේ හස්ති රාජයා උතුම් වූ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන කරඬුව හෙවත් දන්ත ධාතුන් වහන්සේව වඩම වාලීමට තරම් වාසනාවන්තයෙක් වූද සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයන්ගේද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ මෙරට සිටි දෙවන්තම සද්දන්තයයි සංසාරේ කළ පව් ගෙවමින් රැස් කළ මේ මහා පින් බලයෙන් මේ මහා හස්ති රාජයා උතුම් දිවණින් සැනසේවයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා